ඉතින් මගේ පුතා ස්පෙෂල් නීඩ් චයිල්ඩ් කෙනෙක්. එයා වීල් චෙයාර් එකේ අවුරුදු 24ක් දැන්. ඔමාන් වලදීම මට අවස්ථා කීපයක් ලැබුණා හොඳ ප්‍රොෆෙෂන් එකක්. මේක එක පැත්තකින් ඒක හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් සර්ටිෆිකට් එක රෙකග්නයිස් සර්ටිෆිකට් එක ආයතනයෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා මේ ටීම් එක හරි සපෝටිව් ටීම් එකක් Surado Campus towards a global Sri Lankan identity මම ශ්‍රීමති තෙන්නකොන් දැනට මම පදිංචිව ඉන්නේ UK වල හැබැයි මීට පෙර වසර ගණනාවක් මමත් මගේ ෆැමිලි එකත් පදිංචි වෙලා හිටියේ ඕමාන් මොකද මගේ හස්බන්ඩ් රැකියාව කරේ ඕමාන් වල මට දුවයි පුතයි ඉන්නවා ඉතින් මගේ පුතා ස්පෙෂල් නීඩ් චයිල්ඩ් කෙනෙක් එයා වීල් චෙයාර් එකේ අවුරුදු 24ක් දැන් එයත් එක්ක ආව මගේ ගමන ඇත්තටම ඒක හරි චැලෙන්ජබල් ගමනක් මම ආවේ ඔමාන් වල එයා ස්පෙෂල් නීඩ් ස්කූල් එකකට සම්බන්ධ වෙලා එයා ඉගෙන ගත්තා ඒ එයා ඉගෙන ගන්න ස්කූල් එකේ මට අවස්ථාව ලැබුණා එතන ඉන්න දරුවන්ට සේවය කරන්න ඒ කාල පරිච්ඡේදයේ ඇතුළත. ඉතින් විවිධ කන්ඩිෂන් වල දරුවන් ඒ කියන්නේ ඕටිසම්, ඩවුන් සින්ඩ්‍රෝම් මේ වගේම තවත් ඒ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් එක්ක මම මේ පාසලේ සේවය කරා. ඉතින් ඒ කාල පරිච්ඡේදයේ තුල මට දැනුණා මගේ ඒ මගේ දරුවත් එක්ක යන ගමනෙන් ඒ ආදරේ කරුණාව මවක් විදිහට යන ඒ හැඟීමත් එක්ක මට දැනුණා මට පුළුවන් මේ වගේ අයත් එක්ක සේවය කරගෙන යන්න කියන එක. ඊට පස්සේ මම ඔමාන් වලදීම මට අවස්ථා කීපයක් ලැබුණා තව එල්ඩරි අයත් එක්ක ඒ වගේම ඩිසේබල් අයත් එක්ක මට සේවය කරන්න. පසුව අපි UK වලට මූව් වුණා. ඒ UK වලට ගියයින් පස්සේ අර මගේ හදවතේ තිබුණු ඒ සේවය කරන්න තියෙන ආශාව ඒක ඒ UK environment එක දැක්කම ඒ UK වල background එක health sector එකේ background එක දැක්කම ඒ වගේම specially care giving කියන profession එක දැක්කම මගේ හදවතට ආශාවක් ඇති වුණා මේක මට සුදුසුයි මට කරන්න පුළුවන් මට ඉදිරියට යන්න පුළුවන් path එක මේක හොඳ profession එක මේක එක පැත්තකින් ඒක හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් හොඳ සැලරි එකක් ලබා ගන්න පුළුවන් ප්‍රොෆෙෂන් එකක්. ඒ වගේම මේක very respectful ප්‍රොෆෙෂන් එකක් කියන එක මට දැනුණා. ඒ වගේම එතනදී මම තීරණය කරා මේක මගේ ජීවිතයේ ඉදිරියට රැකියාවක් විදිහට ඒ කියන්නේ ප්‍රොෆෙෂන් එකක් විදිහට මට කරගෙන යන්න තිබුණොත් හොඳයි කියන එක. හැබැයි ඒකට මට අවශ්‍යතාවයේ තිබුණා අර මගේ personal experience එකත් එක්ක theory knowledge එක. ඒ කියන්නේ academically qualified වෙන එක qualifications මට අවශ්‍යතාවයේ තිබුණා. ඉතින් මම බැලුවා මම සෙව්වා ඉන්ටර්නෙට් එකෙන් මම හොයලා බැලුවා ඒ වගේ qualification ගන්න පුළුවන් නිවැරදි ස්ථානයක් ඒ කියන්නේ recognize වෙච්ච ස්ථානයක් standard තැනක් මොකද්ද කියන එක. ඒ වගේම ඒ අතරතුරේදී මට එහෙදි යාළුවෝ මුණ ගැහුණා මේ කියාගිව රැකියාව කරන. ඉතින් ඒගොල්ලන්ගෙන් මම ඇහැව්වා ඕගොල්ලෝ කොයි විදිහටද ආවේ කොහෙන්ද ඕගොල්ලෝ qualifications ගත්තේ කොහොමද ඕගොල්ලෝ මේක fulfill කරගත්තේ කියලා. ඒගොල්ලන්ගෙන් තමයි මට දැනගන්න ලැබුණේ මේ Surado campus එක ගැන. ඉතින් ඒගොල්ලෝ මේ ආයතනය හරහා තමයි ඒ අවශ්‍ය කරන සහතික දැනුම ඒ qualification අරගෙන අද පවුල් විදිහට ඒගොල්ලෝ එහෙ පදිංචි වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ recommendation එක අනුව ඒගොල්ලන්ගෙන් මම ලබාගත් තොරතුරු අනුව මම තීරණය කරා මේ ආයතනයට සම්බන්ධ වෙලා මගේ ඉදිරි අවශ්‍යතාවය කියන්නේ මට අවශ්‍ය වෙලා තිබුණා theory knowledge එක ඊට අමතරව මට දැනගන්න ලැබුණා theory knowledge එක හා practical දැනුමට අමතරව මේ caregiver කියන position එකට අවශ්‍ය මේ රැකියාව කරගෙන යනකොට අවශ්‍ය තවත් ඊට අමතර තියෙන short courses අපි කියනවා first aid එක එතකොට pharmacology OSH course එක CPD වගේ අනිකුත් මේ රැකියාවට ඉතාම අත්‍යවශ්‍යයි කියන අනිකුත් courses පවා මේ ආයතනයේ තුලින්ම ලබා ගන්න පුළුවන්කම ඔවුන්ට ලැබිලා තියෙනවා. ඒ වගේම මේ certificate එක recognize certificate එක ඒ ගැන කිසිම මේ
බාධාවක් ඒ කියන්නේ ඒ කියන්නේ ඩවුට් එකක් මට නැති වුණා මොකද ඒගොල්ලෝ මේ සර්ටිෆිකේට් වලින් තමයි එහෙට ඇවිල්ලා සේවය කරන්නේ. ඉතින් ඒ අනුව මම මේ ආයතනයත් එක්ක සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා මගේ අධ්‍යාපන කටයුතු මම කරගෙන ගියා. මේ වෙනකොට මගේ ඒ අධ්‍යාපන කටයුතු තියරි ඒ හා ප්‍රැක්ටිකල් ඒ සියල්ල මම අවසන් කරලා තියෙනවා. ඒත් එක්කම මේකේ තියෙන වටිනාකම ඒ කියන්නේ මට ඒක පටන් ගත්ත මොහොතින්දිම දැනුණා කොයිතරම් උසස් මට්ටමකින් මේ කටයුතු කරගෙන යනවද කියලා. ඒකට හේතුව මම මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක මගේ පුතත් එක්ක හා අනිකුත් අයත් එක්ක ආව පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන් මට තිබුණු ප්‍රැක්ටිකල් දැනුමයි මම මේ ආයතනෙන් ගන්න තියරි හා අනිත් දැනුමයි හරි ලස්සන්ට බොන්ඩ් වුණා. එතන මේ ඒව හරියට ගැළපිලා මට මේ ආයතනය ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. ඉතින් මම ඊට පස්සේ අර ඉතුරු ෂෝට් කෝසස් ටික කරගන්න මම තීරණය කරා. යුකේ වල ඉඳලා මම ලංකාවට ඇවිල්ලා මට ඒක සම්පූර්ණ කරගන්න ඕනේ කියන එක. ඉතින් මම ලංකාවට ආවා. ඇවිල්ලා අද වෙනකොට මම මේ හැම වැඩසටහනක්ම සම්පූර්ණ කරගෙන තිබෙනවා. ආයතනයෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. මේ ටීම් එක හරි සපෝටිව් ටීම් එකක්. අවශ්‍ය කරන හැම දෙයක්ම ඒ අවශ්‍ය මොහොතේදී කඩිනමින් මට කරලා දුන්නා. ඒක මට විතරක් නෙමෙයි මම දැක්කා මම ඇවිල්ලා ඉන්න හැම ස්ටුඩන්ට් කෙනෙකුටම අවශ්‍යතා ඒගොල්ලෝ උපරිමයෙන් මේගොල්ලන්ගේ පැත්තෙන් කළ යුතු දේවල් කරා. ඒත් එක්කම මට ඔගලන්ට කියන්න අවශ්‍ය දෙයක් තියෙනවා. මේක මං ඇයි ඔගලොත් එක්ක මේක ෂෙයා කරගත්තේ මේක බෙදාගත්තේ. අපි හැමෝම දන්නවා අද ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක හැම කෙනෙක්ම උත්සාහ කරනවා විදේශගත වෙන්න රැකියාවල් සඳහා. හැබැයි මගේ අත්දැකීම හා මගේ එක්ස්පීරියන්ස් එක අනුව ඒ සඳහා ස්කිල් එකක් ඒ වගේම පේපර් ක්වොලිෆිකේෂන් ඉතාම අත්‍යවශ්‍යයි. මොකද ඒ රටවල් වල සේවය කරනකොට ඒ දැනුම ප්‍රොෆෙෂනල් දැනුම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් දැන් මම මට ඕන වුණා ඒ දැනුම ලබා ගන්න. ඒ පේපර් ක්වොලිෆිකේෂන් එක ලබා ගන්න. ඉතින් ඒ සඳහා තමයි මම මේ සුරාඩෝ ආයතනයත් එක්ක එකතු වුණේ. ඒගොල්ලන් මම මේ පාඨමාලාව කරගෙන යනකොට ඒ දුන්නා වූ ඉගැන්වීම් ඒ තියරි නොලෙජ් එක ප්‍රැක්ටිකල් නොලෙජ් එක ඒ වගේම ඒගොල්ලෝ භාවිතා කරන ඒ උපකරණ ඒ අද මම දකින ඒ යුකේ වල තියෙන ස්ටෑන්ඩඩ් එකටම ඒගොල්ලෝ මේ ඉගැන්වීම් කටයුතු හා ඒ ප්‍රැක්ටිකල් ඒ සියල්ල කරගෙන යනවා. මගේ අධ්‍යාපන කටයුතු සියල්ල දැන් අවසානයි. ඉතින් තව දින කීපයකින් මම නැවත යුකේ බලා පිටත් වෙනවා. ඉතින් මට විශ්වාසයි මම මේ ලබාගත් දැනුම මගේ ඉදිරි වැඩ කටයුතු වලට ලොකු පිටුවහලක් වෙන බව. Thank you Surado. Sri Lankan identity.